රිජ්ජාරය ළමා රෝහලට දිනකට රෝගීන් 20-35 අතර ප්‍රමාණයක් ප්‍රතිකාර සඳහා පැමිණෙනවා. මේ රෝගීන් අපි නේවාසික ප්‍රතිකාර ලබා දීම මෙම රෝහල මගින් සිදු කරනවා. ඒ වගේම ඒ සඳහා රෝහල තුල වාට්ටු 5ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව රාජගිරියේ ආයුර්වේද රෝවලේ එක් මහලක් වෙන් කරලා තියෙනවා පොඩි දරුවන් සඳහා. පූර්ණ වශයෙන් රෝගීන් මේ වෙනකොට 150-200 අතර ප්‍රමාණයක් අපි නේවාසික ප්‍රතිකාර ලබා දීම සිදු කරනවා. කෙසේ වෙතත් වර්තමානයේදී ගොඩක් අසාධ්‍ය වූ රෝගීන් අපිට මේ රෝහල තුල නැහැ. ඒ වගේම පසුගිය දිනවල මෙම රෝහල තුලදී කොවිඩ් ආසාදනය විතරක් නිසාම මියගිය දරුවන් අපිට වාර්තා වුණේ නැහැ. කෙසේ වෙතත් ඉදිරියේදී මේ ප්‍රමාණය තවදුරටත් වර්ධනය විය හැකි බැවින් මේ සඳහා තවදුරටත් අපි වාට්ටු නේවාසික ප්‍රතිකාර කිරීම සඳහා වෙන්කර ගැනීම සඳහා අපි කටයුතු කරා. මේ සඳහා විශේෂයෙන්ම විශේෂිත විශේෂඥ වෛද්‍යවරුන් එදිනදාරීන් වෙන් කිරීම සඳහාත් අපි කටයුතු කරා. ඒ වගේම දිවයිනේ වෙනත් ප්‍රදේශවලත් මේ තත්ත්වයට මුහුණ දීම සඳහා අපි දරුවන්ට ඒ වගේම ගර්භණී මවවරුන්ට වෙනම වාට්ටු වෙන් කිරීම සඳහා කටයුතු කරමින් පවතිනවා. පළාත් මට්ටමෙනුත් මේ ප්‍රතිනේ පාසුවම වැඩි කිරීම සඳහා අපි කටයුතු කරා. කෙසේ නමුත් මේ රෝගය වළක්වා ගැනීම සඳහා ගත යුතු හැකි සෑම කාර්යයක්ම ක්‍රියාමාර්ගයක්ම පියවරක්ම ලබා ගැනීම සිටිනවා. බොහෝ දෙනා කතා කරමින් පවතිනවා ඔක්සිජන් විශාල හිගයක් තියෙනවා කියලා. අපි ඔව් අපිට මේ වෙන විට ඔක්සිජන් වල යම්කිසි ආකාරයක උපරිම තත්යකට අපි පත් වෙලා තියෙනවා. ඒකට පිළිමක් විදිහට රජයේ විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විසින් ඔක්සිජන් ආනයනය කිරීමට කටයුතු කළා තියෙනවා. ආනයනය කරලා ගබඩා කරලා පාතාගෙන තියෙනවා. ඉදිරි සති දෙකකට ප්‍රමාණවත් වෙන ආකාරයට නිතරම ඔක්සිජන් තබා ගැනීම සඳහා ගබඩා කිරීම සඳහා කටයුතු කරලා තියෙනවා. ඒ අනුව රෝගීන්ට බාධාවක් නොවන ආකාරයෙන් කිසි හෝ මේ කටයුතු පවත්වාගෙන යාම සඳහා කටයුතු කරමින් පවතිනවා මේ වෙනකොට.